මේ අරගලෝල තියෙනවා අපි අරගලයේ කරන පුජ්ජුලිය බලාපොරොත්තු වෙන්නේ ඉතාම නරක තත්ත්වයක්. දැන් 83 ජූලි කලබල ගත්තොත් එහෙම ඒ ජූලි කලබල වල මිනිස්සුන්ගේ ජාතියනුරාගය එතකොට දේශානුරාගය මේ සේරම ආවේගයන් ගොනු වෙලා තිබුණේ මේ හෙට්ටි විදිය රත්තරන් කඩුවට. එතකොට මිනිස්සු මතකයි ඒ කාලේ කියනවා මේ ඒ රත්යදු ගන්න මිනිස්සු මේ අය ජාතිවාදී කලබලයක්වත් එන්නේ නැහැනේ. එතන තියෙන ජාතිවාදයක්වත් විප්ලවයක්වත් අරගලයක් නෙමෙයි. එතන තියෙන්නේ හොරකම දූෂණේ වංචාව මේ විදිහේ දේවල්. මම හිතනවා අරගලයේ කරන කට්ටිය මේ පිළිබඳවත් අවධානය වෙනවා. අරගලයේ ඕන් අතින් ගිලිහි යන සෑම මොහොතක් පාසාම ඒ අරගලයේ තියෙන අරමුණු සහ පාරිශුද්ධභාවය අරගලයෙන් ගිලිහෙනවා. මේ ලංකාවේ දේශපාලන චින්තනයේ පිළිබඳ විප්ලවීය වෙනසක් ඇති වෙච්ච කාලයක් කියලා. එතකොට මේ ප්‍රචණ්ඩ ක්‍රියා තවදුරටත් ඉදිරියට මේ විදිහෙම ගියොත් එහෙම මිනිස්සු මේක ගලපා ගන්න පුළුවන් අතීතයේ යම් කිසි කාල සීමාවක යම් කිසි හේතුන් මත ඇතිවෙති ප්‍රචණ්ඩ ක්‍රියා හා මේව සංසන්දනය කරලා දේශපාලන වශයෙන් මේ අරගලයේද තියෙන වටිනාකම නැති කරන්න පුළුවන්. එතකොට බොහෝ දෙනාට හිතන්න පුළුවන් ඉදිරියේදී මේ අරගල කරුවන් දේශපාලන බලය ලබා ගත්තාම අය සිද්ධ වෙන්නේ අය දියත් කරන්නේ ප්‍රචණ්ඩ ක්‍රියාවමද කියන කතාවත් ජනතා සිත්සතන්තරුන්ට ඇතුල් වෙන්න පුළුවන්. මේ අරගලය මේ ප්‍රචණ්ඩ ක්‍රියා මේ විදිහ තවත් ඉදිරියට ගියොත් මං හිතනවා අපි බොහොම කරුණාවෙන් අපිත් හැම දිනාටම කියන්නේ ඉතාම සංසුන්ව ඉදිරි කටයුතු අපි ගමන් යනකොට තියෙනවා. වේගයෙන් යන්න ඕන නැති තැන් තියෙනවා, බොහොම හිමින් යන්න තැන් තියෙනවා, අපි නවත්තන්න ඕන තැන් තියෙනවා. මං හිතනවා මේ අරගලයේ නැවතවතාවත් පුන පුනා කියන්නේ අරගලයේ ප්‍රචණ්ඩ ක්‍රියාවලට තිත තැබිය යුතුයි කියන තැන තමයි විදේශගත ශ්‍රී ලාංකික වශයෙන් අපි ඉන්නේ. මධ්‍යස්ථ මතධාරීන් වශයෙන් මම ඉන්නවා සමස්ත ශ්‍රී ලාංකිකවම ඉන්නේ අන්න එතන. ලංකාවේ සම්ප්‍රදායි දේශපාලන පක්ෂවලට කැපුවත් කොළ කැපුවත් රතු කැපුවත් නිලවයි කියන කට්ටියට දේශපාලන පක්ෂවලට තියෙන ඡන්ද ප්‍රතිශතය බැලුවොත් එහෙම උදාහරණයක් වශයෙන් අපි ගමු UMP ට 35% විතර. එතකොට ශ්‍රී ලාංකාවකට ඒ හා සමාන ගානක් ජනතා විමුක්ති පෙරමුණට ඒ විදිහේ දේවල් තියම සුළු ඡන්ද ප්‍රමාණයක් තියෙනවා. හැබැයි රජයක් බිහි කිරීම සම්බන්ධයෙන් ඉතාම වැදගත් වෙනවා මධ්‍යස්ථ මතධාරී මිනිස්සු. මධ්‍යස්ථ මතධාරීන් කියලා කියන්නේ කැපුවත් කොළපාට කියන එක නෙමෙයි, කැපුවත් නිල්පාට කියන එකත් නෙමෙයි. ඒගොල්ලෝ ඒ කාල සීමාවල ඒ කාලීන වශයෙන් බලපාන ප්‍රශ්න 90 තමයි ඒ කට්ටිය ඡන්දේ පාවිච්චි කරන්නේ. එතකොට බොහෝ වෙලාවට ඒ කට්ටිය තමයි මේ එදා මෙදා තුර රජයන් පිහිටවලා තියෙන්නේ. එතකොට මධ්‍යස්ථ මතධාරීන් කියලා කියන්නේ මේ කිසියම් දේශපාලන පක්ෂයට ගැති වෙච්ච මිනිස්සු නෙමෙයි. එතකොට අපිත් මේ කතා කරන්නේ අපි කිසියම් දේශපාලන පක්ෂයක ගැත්තෝ කූක්කෝ මැක්කෝ ඉත්තු නෙමෙයි. අපිට මධ්‍යස්ථ මතධාරීන් වශයෙන් අපිට නිදහසේ ඕනම දෙයක් දකින්න පුළුවන්. අපේ අදහස් අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. අපිට ඉස්සරහින් තහංචි නැහැ. සමහර විට ඉදිරියේදී තව අවුරුද්දකකින් අපේ මතය වෙනස් වෙන්න පුළුවන්. හැබැයි අර කැපුවත් කොළපාට නිල්පාට කියන කට්ටියන්ට පොල් පිටක් ආවත් කැපුවත් නිල්මයි කැපුවත් කොළමයි. තුමුඩ කඳු පිළින් ඇල දුලින් ගඟින් මද නලට මුසුව නිවහනට ඉබෙන දෙස බස රෙදි එතෙර හඬයි නැන කෙල සිරිත කියයි. වින්දනය මතින් ප්‍රඥාව වැඩයි මේ ඉතිර හඬයි. මෙත සවන් පිනයි ඉතිර ටීවී.